බොහොම රසවත් සොෆ්ට්. ඒ වගේම ඉක්මනින් හදා ගන්න පුළුවන්. අනිත් එක තමයි මුරුක්කු අංගෙදී ඕනෙත් නැහැ. මේ සොෆ්ට් මුරුක්කු වීඩියෝ එක බලලා මේකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. මේ රෙසිපි එක ගැන ඔයාගේ වටින අදහස කමෙන්ට් එකකින් සඳහන් කරන්න. අයවන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මෙතන අවශ්‍ය දේවල් ටයිප් කරලා තිනවා. වීඩියෝ එක පෝස්ට් කරලා නවත්තලා හොඳට බලා ගන්න. වීඩියෝ එකේ යටත් description box එකේ recipe එක තියෙනවා. ඉස්සෙල්ලම සුදු ලුණු බෙක් 4ක් 5ක් විතර වංගෙඩියට දාලා මේ වගේ හොඳට කොටා ගන්නවා. ඊට පස්සේ වතුර මේස ඇඳි 4ක් දාලා මේ ටික හොඳට හොදලා අර ගන්නවා. ඔයාට වංගෙඩියක් නැත්නම් මිරිස් කලේ බ්ලෙන්ඩර් එකේ දාලා අඹර ගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට හොදලා පෙරලා අරගන්න. ඊළඟට වතුර එකට පොල් තෙල් මේ සැඳි පහක් දා ගන්නවා. දැන් මේක බ්ලෙන්ඩර් ජායකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. බ්ලෙන්ඩර් එකක් නැත්නම් විස්ක් එකකින් බෝල් එකකට දාලා හොඳට විස්ක් කරගන්න. දැන් අපි බ්ලෙන්ඩ් කරගෙන ආපු සුදු ලුණු තෙල් මිශ්‍රණය සාස් පානෙට දා ගන්නවා. මේ තියෙන්නේ කඩල පිටි. කඩල පිටි මෙෂරින් කප් එකක් ග්‍රෑම් 85යි. දැන් ලුණු කුඩු තේ ඇඳි කාලක් දාලා කලවම් කරනවා. ඊළඟට පිටි එකෙන් ටික ටික දාන ගමන් අනිත් අතින් මේ වගේ අනා ගන්නවා. මතක ඇතිව හැන්දකින් නෙමේ අතින් මේ වගේ හොඳට අනන්න. දැන් මේ වගේ අනල ඉවර වෙලා අතට අරන් මේ වගේ පොඩ්ඩක් මිරිකලා බලන්න. මේ වගේ වැක්කිරෙන්නේ නැහැ වගේ හිතෙනවා නම් වතුර තේ හැන්දෙන් ටික ටික දාලා මෙන්න මේ ගානට එනකන් අනා ගන්න. කැමති නම් ඔයාට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න පුළුවන්. නැත්නම් කමක් නැහැ. ඊළඟට මේ මුරුක්කු එකට පෙරුම් කායන් ටිකක් එකතු කරනවා නම් හොඳයි. ඔයා ගාව තියෙනවා නම් දාගන්න. නැත්නම් ඉතින් කමක් නැහැ. දැන් මම සූදුරු ඇට ටිකකුත් එකතු කරලා කලවම් කරනවා. ඔන්න වැදගත් ටිප් එකක්. අනාගත්තු මිශ්‍රණය මේ වගේ එක පැත්තකට එකතු කරලා තියාගත්තොත් ගන්න ලේසියි. දැන් මම අත් එක හොදගෙන ඉන්න යනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook කරා 100,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel සමග ඔබත් එක්ක වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න. දැන් අපිට මුරුක්කු හදන්න ලොකු හිල් තියෙන තෙල් හැන්දක් ඕනේ. මේ වගේ බුකුටු හැන්දක් නම් ගොඩාක් හොඳයි. මෙන්න මේ වගේ හැන්දට දාලා ස්පැචුලා එකකින් තද කරනවා. තද කරනකොට යටින් ලස්සනට වැක්කිරෙනවා. ස්පැචුලා එකක් නැත්නම් ඔයාට මේක හැන්දක පිටපැත්තෙන් හරි අතේ අල්ලේ යට කොටසෙන් හරි තල්ලු කරන්න පුළුවන්. මේ මොනද මේ කරන්නේ? මේ මම ගැඹුරු තෙලේ චිකන් එකක් fry කරනවා. ඇත්තට මේ මුරුක්කු එක හදලා ගොඩක් දවස්. දැන් මේ චිකන් එක fry කරගත්තට පස්සේ තෙල් එක අහක දාන්න වෙනවා. අනිත් එක තමයි චිකන් එක ෆ්‍රයි කරපු තෙල් එක නිසා මේ වෙලාවේ මුරුක්කු එකක් බෙදගත්තොත් මුරුක්කු එකත් රස වෙනවා. ඔන්න මම ඔයාලට පුංචි අදහසක් දුන්නා. දැන් දැක්ක නේද? මිශ්‍රණය මේ වගේ හැන්දට දාලා ස්පැචුලා එකෙන් තද කරනවා. මේක වැදගත් ටිප් එකක්. හැන්ද තෙල් එකට ලං කරලා තමයි මේ වගේ ප්‍රෙස් කරන්න ඕනේ. දැක්ක නේද? ස්පැචුලා එකක් තියෙනවා නම් හරිම ලේසියි. මේ බලන්නකෝ වංගෙඩි නැතුව මුරුක්කු හැදෙනවා. මේකට ඔයා කැමති නම් ලයික් එකක් දාන්න. එක සැරයක් මිරිකුවට පස්සේ හැන්ද පිටපැත්ත මෙන්න මේ විදියට පීදාන්න. දැන් අපේ මුරුක්කු ටික දාපු හැටියෙම හැන්ද දාන්න එපා. දාලා තප්පර 15ක් විතර ඉඳලා ඒකීවේ තාලෙට 15ට ගණන් කරන්න. ඊට පස්සේ හැන්ද දාලා කලවම් කරන්න. දැන් තෙල් එකේ බුබුලු අඩුවේගෙන එනකොට හැන්දට ටිකක් අරන් මෙන්න මේ වගේ හොල්ලලා බලන්න. කරස් සද්දේ එනවනම් පැත්තකට අරගන්න. කේන්දර මධ්‍යම ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් තියෙන්න ඕනේ. තවත් එකක් ප්‍රෙස් කරනවා හොඳට බලා ගන්න. දැක්ක නේද? මුරුක්කු අංගෙදී ඕනෙත් නැහැ. ඕනම වෙලාවක ටක් ගාලා හදා ගන්න පුළුවන්. අනන පටන් අරන් බැදලා ඉවර වෙනකන් හරියට විනාඩි 20ක් ගියා. විනාඩි 2කින් 5ෙන් හදනවා කියලා නරඹන්නන්ව රවට්ටලා බොරු කියන්න බෑ. දැන් තෙත නැති කරපිංච ටිකක් බෙදගන්න යන්නේ. මේක වැදගත් ටිප් එකක්. කරපිංච ටික බදිනකොට गिंदर වැඩියෙන් තියෙන්න ඕනේ. ඊළඟ වැදගත් ටිප් එක තමයි කරපිංචවල තෙත නැතුව තියෙන්න ඕනේ. බලන්නකෝ කොච්චර ඉක්මනට මුරුක්කු ටිකක් බදගත්තද කියලා. දැන් වාට පුළුවන් මිරිස් කුඩු ලුණු කුඩු චුට්ටක් විතර මේ වගේ කලවම් කරලා කරපිංචවලට මේ විදියට ඉහා ගන්න. අපි මුරුක්කු එකක් අරන් කඩලා බලමු. මේ බලන්නකෝ ඇතුලේ හිඩසකුත් තියෙනවා. මේ මුරුක්කු එක කටේ දිය වෙලා යන විදිහේ මුරුක්කු එකක්. ඇත්තටම මේ රෙසිපි එක මම 2017 අවුරුද්දේ කළා. අපේ අම්මා channel එකේ 2021 මැයි 14 වෙනකොට 119,000ක් subscribersලා ඉන්නවනේ. ඒ උනාට මේ recipe එක හැමෝම දැකලා නැහැ. ඒ නිසා අලුතෙන් subscribe වෙන subscribersලාට අපේ අම්මගේ පරණ recipes full HD තාක්ෂණය යටතේ අලුතෙන් කරලා පෙන්නනවා. ඒ වගේමයි මේ මුරුක්කු එක හදනකොට ගත්ත photos තියෙනවනේ අපේ අම්මා Facebook fan page එකට share කරන්න. මේ බලන්නකෝ සීනි මුරුක්කු ප්‍රථම වරට අපේ අම්මා තමයි කියලා දුන්නේ. ඒ වගේමයි ශ්‍රී ලංකන් රින් මුරුක්කු එකක්. ඒ වගේමයි මික්ස මුරුක්කු, කඩල බදින හැටි, අලපෙති බදින හැටි මේ වගේ රෙසිපිස් කොටාරියක් කියලා දීලා තිනවා. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතු පාට ඩැන්සින් ඉතාලේ උඩ කෙළවර තියෙන link එක click කරන්නකෝ. එතකොට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මගේ පින්තූරේ තියෙනවද කියලා බලලා ක්ලික් කරන්න. බොහොම ස්තුතියි.